ඒ ගොඩ බෙද හ සහ තත්ය ම නත්ත වැඩ පිළිවෙක් ඉස්ස හර ද ග ට ර්තික ට ලාන ද ලෙස ක ද ැත් ල් පලා ත් ේ ල්ල ට රට ල ාර රන්න සිද ල ිර ලවත්වීම ඉන්දයා වලවත්වීම ජාන සහම කා ඇති වන අ්‍යන්තරක දේශාන අර්බදත් අපි කෝචරුන අපේ රටපුංචුන අපිට බලපාන. තුම හොමද ැ වට පිටාව කේවාගේ පරිසරයකඉදලා. දිරිපත් කලති අයවයි යම්සාහලයක්කත් ගඩ බැරිය දිස්රහට ඒයි ඒ ඔබගේ තර්කටීමට පෙර මේ මතුුණු අදහස්වලට මන් උත්තරයක් දෙන්න ටෝනේ මේ අයවැයි කියලා කියන්නේ ආණ්ඩුවේ ආදායම් සහ වියදම් යෝජන ඒවලතියන්න ටෝනේ නැහැ මේ ඉඩන් දෙන ඒවා ඔප්පු තිර්පුලියල දෙනවා ඒවැවිලා ජනප්‍රියයි ඒවා කෙලින්ම මැතිවරණ ලක්ක ඒවා අයවයි තුොළට රිංග ගෙනතිනවා එක හෙද මන්ම මිත්‍ර ඔබගේ සභාපතිතුමාගේ අදහසස් තමක එකඟ වෙන්නේ නැහැ. ඒවා අයවැය තුළට ගේන්නට අවශ්‍ය නැහැ. අපි ආර්ථික විද්‍යාත්මක දුෘෂ්ටිකෝනයෙන් බැලුවෝත්. ආදායම් ඉස්සෙල්ලාම අපි වියදාං ඇස්තමේන්තුව කරනවා ඊට පස අපි ආදායම් යෝජනාටික දාන්න ටෝනි, ඒ දාණඩෝනි මේ වන විට එක දාන්න ටෝනි අF එකගතා රාමුව තුළ ඉඳලා. ඒක ගැන වාදයක් නැහැ. එතවට ඒ තුළ, මේ මහපොලවේ අථාර්ථයක් කරගන්නට නම් මේ අයවැය. ආර්ථිකවෘ්ධිය සාමාන්‍යයෙන් බිදුුවෛදශමාටක් සියයට තුනත් අතර වගේ පරාසයකවත් අපි රඳවගෙන යන්නට ඕනේ කැන්නේ. මේ අයවැයිෙන් වෘධයට අවශ්‍ය සානුබල සැපෙන්න්නට ඕනේ. එතකට ඊළඟට. අපිට දැඩිලෙස සිද්ධ වෙනවා එක කන්ඩිෂන් එකක් අයම්F වල තියෙන මේ ප්‍රාථමික ගිනුමේ අයවැයේ සමස්ත හිඟ එනවේ මා කතා කරන්නේ. ප්‍රාථමික ගිනුමේ හිඟය නැතිකරගෙන එක අතිරික්තයක් බවට පත්කරගන්නට ඕනේ. දැන් ප්‍රාථමික ගිනුම කියලා කියන්නේ අදහස් කරන්නේ අර. නයවලට කරන පොලීගෙවීම් හැර. අපි රජයේ වියදම් සහ ආදායම් අතර වෙනස. එක ඇනේ රජයේ වියදම් වලින් අයපොලිිය අඩු කරලා ආදායමත් එක් ගලපුවහමවත් අපේ අතරික්තයක් තියෙන්න ටෝනී කියන එකගතාවේ තමාපි ජාතන්තර මුල්්‍ය අර්මුදලත් එක්ක තබාගෙන යන්නේ. එතවට ඒ සඳහා යම් ධනාත්මක තත්ත්යක් අයවැයේ තියෙනු. නැවදාහරණයක් ගත්තොත් රජී අපේක්ෂිත අයවැයහිඟය, සමස්ත හිඟය, මට සංඛ්‍යා දත්තය කියන්න ඉඩ දෙන්න සයට එකන්නේ බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කරන්න නැතුූව සියයට හතයිදශම හයක් වගේ මට්ටමකට තියාගෙන යන්නට උත් සහ කරනවා. එහෙම නැතිවුුණොත් එහෙම සට නම අයිදර්ශම එකකට ඉහල යනවා. එතො සමස්ථ අයවැෑ හිඟය නමුත් අපි අමතක කරන්නට හොඳ නැහැ දෙදස් විසිතුනේ රීවිසිට් කරපු අයවැය හිගය සයට අටයිදශම පහයි. එතොට හෙන අයවැය හිඟය වැඩිවෙනවාය කියලා එක තුළ ඉන්ඩිකේෂන් එකක් අපි ගන්නේ එකෙන් කියවෙන දේ තමා රජය අයවැය හිඟය අඩු කර ගැනීමට, සමස්ථ අයවැ හින්ගේ අඩු කර ගැනීමට, උත්සාහ උත්සාහ දරලා තියෙනවා නමුත් ඒ ගැන මා සෑහීමකට පත්වෙෙන්නේ නැහැ. රජය අයිම්F මාවතය යනවා නම්. ඊට වඩා අඩු ඉලක්කේකට යුතුයි අයවැෑ හිඟය. එතකොට විශේෂයෙන්ම වියදම්. ඊළඟට එකගැන අය මාාවතේ තව මහරියට ඒ මාවත වැටල නැකිද න මාවතේ යන්න උත්සාහ කරනවා උත්සාහ කරන ගම මර ම මූලිකවම කිවන්නේ පසුබිම මේ අයවැය සකස් වෙන ඒ පසුබිම තුළකට බාධාවනවා. ඒ හින්දා පිට පයිනෝ. ඉති ඒකයි මං කියන්නේ එකඇනේ අයවැයේ තියෙනවයම් සාධනීය තත්ත්වයන් ඒ සාධනීය තත්ත්වයන් මහපොලවෙ ඉටු කරගන්නට තිසස් විසි අතරේද අමාරුයි. ඒකයිම මේ ප්‍රායෝගිකෝ පැහැදිලි කරන්නේ දැන් ආදායම් ඉිලක්ක දිහැ බැලුවොත් එහෙම ආදායම් මිලක්ක අපිට දැන් වැට් මේ වන විටම වැඩි කරලා තියෙනවා. යට දහාටක මටමට සහ තවත් අමතර බහන්්ඩ මත වැට්බදු පැනවීමක් සිදුවෙනවා. එතට එතනදී බලාපොරොත්තුවෙන ආදායම ලැබෙයිද. කියන එක ප්‍රශ්නයක් තියෙනවායිකන් එතන න අවිනිශ්චිතාවයක්. ඒ වැට් බදු ඉහලයා මහරහා උද්දමනකාරී තත්ත්වයක් ආර්ථිකය මතුවෙන්නට පුළුවන්. වැට් ඉහල යනවා කියලා කියන්නේ. අවසාන මත ගිහිල්ල මේ බදු බර පතිත වෙන්න කාමතද. ග දොට බාන්් හසේවල මිලමට්ටම් එක එක ලෙවල්ලින් ඉහලයනො. එතවට එවැනි තත්ත්යකදී දේශපාල හැල හැපීම් වැඩිවෙන්නට පුුවන් ගෘතිය සටන් වැඩිවෙන්න පුළුවන්ම් ෘතියාරග ඉල්ඟ අනිතක ඉලෙක්ෂන් එකක් තියෙනවායකිහාමත් අපි දන්නව තවත් මට දකට එකගවෙන්නට බැහැ ඔබගේ සභාපතිතුමා සමඟ ඒ තමා මේ මර්ධනය කියන එක මේ අපේ මේ මහිතනෑ ඔය තර්කයේ අයම්FF එකට ගියොත්ේ හෙම අයF එක ඉදිරිදේවල් රිලීස් කරයි කියලා. මොකද අ.ම්F එක බලන්නේ යහ පාලනය. එම නැත්තං හොඳ පාලන තන්ත්‍රයක්. ප්‍රජාතන්ත්‍රීය පාලන තන්ත්‍රයක් රටේ ස්ථාපිතර ලාතියනවාොද කියනෙ එක. ඒ අනුව ආණ්ඩුව සූදානම් මර්ධනකාරී වදිහට වැඩ කරන්නට ස්ප්F නෙගෝෂේෂන් එක යන්නේ නෑත් තවදුරට එහහිදා වඩා ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසස් කරන රටට කරන්නට වෙන ආඩුවට අක මැත්තෙන් වුවත් එක එක මම මූලික වශයෙන් එකඟ තාවක් නැහ මේ මෙහ දක් පජාන්ත්‍රාධි කරතරි පහුගේ පකවු බලු හැටමලක්ෂා චන්දදිදීලා ජනතපතිවරයට පත් කරගන්නවා පජන්ත්‍රද විීය තිබ ැතිවරණය කිී තුළින්ෙක තුළින් දෙදකවැඩ අසන්න වලයක් එක් ආ්ඩුවක්. पත් करර पजाතंत्र්‍රवा දියට පත් කරපු ජनाजवතිවරයාට ගෙද ग जावा एक प्रजांत्रवाद ग ඒ ले य पजात्रवाद න है නෑ पजांत्रवा जावा तिව राද න अर्गली හ මරरा ्य තින ඔබ කොහොම දෙහෙම කියන්නේ යේද මත්‍රීකනේ ගාතනය ක ගාතනය කරනවා න පරගලකරුවන් විසින් ජලාතවති මන්දිරයට ඇතුලන අට අුම ගොල්ල මාධ්‍ය කරණය යෙ දෙෙද්දී සදාචාරයක් තියෙන්නට ඕනේ ගැටුමක් හටගන්නේ ඇයි කියන එක හොයන්න ඒකට අවශ්‍ය හේතුඒ ඔක්කොම වප්පසරිය සකස් කළ ඒ පාලන තන්ත්‍රේණ. මහජනතාව විසින් තරුණයෙන් විසින් මතුකරපු තත්වයක්නෙ වේනි. එවැනි අරගලයකට ඇ ඇදදැම් මේ පාලකයි. ඒහි ඒක ගැන මම විශ්වවිද්‍යාලය ගන්නේ ගැටුම් පිළිබ ධර්ථික විද්‍යා. එතවොට ම හොදටම දන්නවා මේ ගැටුමට තෙල්දාන්නේ. ගැටුමට දල්වනයන් ටි ඔක්කොම වපසරිය නියමටම සකස් කළේ ඒ පාලන තන්ත්‍රේ. ඒක හින්දා ම එකගතාවයක් නැහැ, ඒ තරුණ නැගිටීම නිකං මේ ප්‍රචන්්ඩ ඒවගේම ඒ විදිහට බලනවාට.